ඒ දුක දන්නේ තව කවුරු හරි බබාලා නැති කෙනෙක් තමයි දුක දන්නේ. ඉතින් ඒ දුක නිවන් පුළුවන් අපේ අම්මට මාන්න සමාජීය වෛද්‍යාචාර්ය තුමිට. හරිම ලේසි වලට හොයාගෙන ඉන්න පුළුවන්. මාතර ඉඳලා වලස් මුල්ලට ඇවිල්ලා වලස් මුල්ල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහම තමයි. ඉතින් අම්ම මොනවද කියන්න තියෙන්නේ? තාම අම්මට කියන්න දෙන්නේ මූර්තිය ගැන සහ අම්ම මේ අම්මගම තව දෙයක් වලට අම්ම බබාල් නැති අය විතරක් නෙමෙයි. ඔව්. ඒ තාම මම ආශස් වලට අනිවාර්යෙන් ආශස් වලට කරනවා. චර්ම ලෝකයෙන් සුදු කබර පුතු කබර වගේ අනිවාර්යෙන් හොඳ කරනවා. සුවපත් වෙයි ගොඩාක් ඉන්නවා. ඒ තවත් ප්‍රශ්නයක්. ඒ සුදු කබර සහ පුතු කබර කියන්නේ ඒක ගොඩක් පැතිරිගෙන චර්ම රෝගය සමාජයෙන් මුදේන ඒක ගොඩක් ඉන්න මාංශ වලත් ලාම් බලන් දෙක එහාම තිබ්බේ ඒ අමු කොළ ඒ වගේ ඉතින් දැන් ඔයාල හැමෝම දැනගන්න ඇති ඔයාලට කැම මේ වීඩියෝ එක ෂෙයා කරලා දැන් නැති කට්ටියන්ට කියන්න ඔයාලගේ යාළුවෝ ඇති ඔයාලගේ නෑදෑයෝ ඇති නේද බබාල බලාපොරොත්තු ඉන්න කට්ටිය අපිට කෝල් එකක් දුන්නොත් ඔයාලට මේ විස්තර දැනගන්න පුළුවන් අපිට තව දැනගන්න අවශ්‍ය විස්තර තියෙනවා නම් කෝල් එකක් දීලා අහන්න පුළුවන් අපි ලොකේෂන් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ හරිම ලේසි ඉතින් අම්මේ බොහොම ස්තුතියි එකම දෙයක් ඉල්ලන්නේ මම ඔබගේ ආසයි කවියක් අහන්න. හා දෙයක්ම කියන්න. හරි එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් අරගෙන ඉන්නම් ඉස්සරහට අපි අනිවාර්යයෙන්ම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ අම්මගේ නම්බර් එක ඒ වගේම ලොකේෂන් එක ඕල්ගම් මොනව හරි ආයුර්වේද වෛද්‍ය සම්බන්ධ උපදෙස් ඕනනම් වාට කෝල් කරලා අහන්න පුළුවන් ඒ වගේම බබාලා බලාපොරොත්තු වෙමින් ඉන්න තාම ඒ දිස්ත්‍රික්ක ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නව නම් කෝල් කරලා අහන්න අපේ විශ්වාසයෙන් අම්මලා උදව් කරන්න පුළුවන් වෙයි.
හරි එහෙනම් අද අපේ වීඩියෝ එකෙන් සමුගන්නවා. තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.